අපේ හම්බ වෙන එතකොට අර සෝහන් පුත්කඩ සෝහන් වීමට පෙර කරපු දස කුසල් මරණාසන්න මොහොතේදී ඔහුට කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? මේමයි දැන් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා සෝවාන් ඵලයට පත් වීමට පෙර ආතුව කළා වූ අකුසල් තියෙනවනේ නේද? පෙර 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 ආතුව කළා වූ අකුසල් තියෙනවා දස අකුසල් තියෙනවා නේද? ලෝභ දේශ මොහයන් තියෙනවා. ඉතින් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක් තමන් මිය පරලව යන වෙලාවේ ඒ අතීත අකුසලයක් මතක් වුණොත් එයා දක්ෂයි ඒ අතීත අකුසලයේ පංච උපාදානස්කන්ධයක් ඇහැටියට අනිත්‍ය වශයෙන් දකින්න. තේරෙනවද? එයා ඒ අකුසලයට ඇලෙන්නේ ගැටෙන්නේ නැහැ. මොකද එයා සීලය ආර සීලයක් හැටියට වඩලා තියෙන්නේ. එයා ජීවිතයට එකතු වෙලා සීලය ආර සීලය කියලා කියන්නේ රැක්කා වූ සිල්පදයක් බිඳුනා වූ සිල්පදයක් දෙකම විදර්ශනා නොවනි දකින්න. දෙකම සංස්කාරයක් දෙකම සංස්කාරය අනිත්‍යයි කියලා. එතෙන්දී අතීතයේ බිඳුනා වූ සිල්පදයක් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනෙක්ගේ මතකෙට එන මොහොතේම එයා කවදාකවත් ඒ බිඳුන සිල්පදයට ගැටෙන්නේ නැහැ. රැක්ක සිල්පදයට ඇලෙන්නේත් නැහැ. එතන ඒ දෙකම විදර්ශනා නොවනි දකින්න එයා දක්ෂයි. ඉන්සස් සෝවාන් ඵලයට පත් වෙන ඕනෑම කෙනෙක්ගේ අතීත සිල්පද බිඳින් තියෙනවා. ඒක වළක්වන්න බෑ. එහෙම දෙයක් කෙනෙක් නැහැ නේ. ඉන්සස් ඒ අතීත සිල්පද බිඳින් වලට කවදාකවත් සෝවාන් ඵලයට පත් වෙච්ච කෙනා බියක් සකස් කරගන්නේ නැහැ. මොකද එයා දක්ෂයි. අවබෝධ ඥානය තුලින්ම එයා පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍යභාවයට ඇවිල්ලා තින්නේ. ඉන්සස් එයාට සකස් වෙන අවසාන ත්‍ුති සිත තුල එයා දක්ෂයි. මොකද එයා තුල බල ධර්මයන් හැටියටයි සතිය සියේ තියෙන කොවිලාකත් විසිරු හිතක් සකස් වෙන්නේ. සතිය සියේ ශක්තිමත් ඒ ශක්තිමත් භාවයේ තුලින්ම එයා තුල තියෙන ඕනෑම කුසල හෝ අකුසල සිතක් එයා අනිත්‍ය වශයෙන් දකින්න දක්ෂයි. ඒ එතකොට අපි හඳුන්නේ මේ පුද්ගලයා තියෙන සුරක්ෂිතභාවය රැඳෙන්නම අපි හඳුන්නේ ඒ මනුස්සයාට එන සියලු අකුසල් වේවා මරණාසන්න මොහොතේ තියෙන අකුසල් වේවා කුසල් වේවා දෙකම එක විදියට දැකලා පංච උපාදානස්කන්ධ අනිත්‍යතක දකින්න නිසා දැන් ප්‍රේතේ දැක්කත් අර අපාගාමී දේවල් දැක්කත් ඒ මනුස්සයා තුන විදර්ශනා කරලා කියන්නේ ඒකත් උපයෝග කරගන්නවා ඒ මනුස්සයාගේ මේ අවබෝධය සඳහා දෙයියෙක් දැක්කත් ඒ දෙපැත්තම අපි හඳුන්නේ ඒ මනුස්ස අකර්මන්න වෙන්නේ ඒ වෙලාවේ දැන් නරක දෙයක් දැක්ක අපසලයක් දැක්ක කියලා අකර්මන්න වෙන්නේ ඒ මනුස්සයාගේ අර තියෙන අවබෝධයත් එක්ක ඒ මනුස්සයා කරන්නේ නේ අකර්මන්න වෙන විදියක් නැහැ නේ අතිරුවන් ක්‍රිය අචල සද්ධාවට ආවනේ බුදුරජාණන් වහන්සේ කෙරේ අචල සද්ධාවට ආපු කෙන ආයිම මොනම රූපයක් ඉදිරියට අකර්මන්න වෙන විදියක් නැහැ බුදුරජාණන් වහන්සේ කෙරේ අචල සද්ධාව කියන්නේ ඒක බුදුරජාණන් වහන්සේගේ කෙරේ අචල සද්ධාව කියන්නේ ආ මොනම මරණාසන්න මොහොතේ මොන රූපයක් ඉස්සරහට ආවත් එයා කොතනින්දවත් බියක් සකස් කරගන්නෙත් නැහැ ඒකට ඇලීමක් සකස් කරගන්නෙත් නැහැ ඒ නාන්තක සීලය ආර සීලයක් හැටියට දැකලා තියෙනවා. ඒ නිසා එයා බිඳුනු සිල්පදයට බය වෙන්නේ නැහැ, රැක්ක සිල්පදයට ඇලෙන්නේ නැහැ. තේරෙනවද? ඒ වගේම තුන්වෙනි කාරණේ පංච උපාදානස්කන්ධය අනිත්‍යභාවය දැකලා තියෙන නිසා සකස් වෙන ඕනම පස්සයක් ඉදිරියේ අනිත්‍ය සංඥා මතු කරගන්න දක්ෂයි. ඊළඟ කාරණේ තමයි එයා බල ධර්මයන් වඩන්නේ බල ධර්මයන් තුල සතිය කියන කාරණය බල ධර්මයක් හැටියට විදර්ශනා නුවණ මුසුවිත බල ධර්මයක් හැටියට වැඩිලා. බල ධර්මයන් කියන්නේ ඒකයි. සතිය සිහිය විදර්ශනා නුවණ මුසු සතිය සිහියක් හැටියට වැඩිලා. සද්ධාව විදර්ශනා නුවණ මුසු සද්ධාවක් හැටියට වැඩිලා. වීරයෙන් විදර්ශනා නුවණ මුසු වීරයක් හැටියට මේ ඕනම දෙයක් එයා සද්ධා වීර සති සමාධි ප්‍රඥා කියන ධර්මතාවයන් පහත් එයා අනිත්‍ය වශයෙන් දකිනවා. තේරෙනවද? ඒ සතියේ සිහියේ බල ධර්මයන්ගේ දැක්මේ තියෙන බලවත්භාවය තුල එයාගේ අවසාන තුස්සිත කොයි වෙලාවකවත් නොසන්සුන් වෙන්නේ නැහැ. ඒ සංසුන් භාවයේ තුල එයා රැකුණ සිල්පදයක් විදුන සිල්පදයක් දෙකම විදර්ශනා නුවණින් දකින්න දක්ෂයි. ඒ දක්ෂභාවය තමයි එයාට තියෙන සුරක්ෂිත භාවය.